අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත ඇස්ට්‍රාසෙනිකා ගැන බය වෙන්න එපා සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහතිකයක් සෙනිකාව විදගන්න කොළඹ ජේෂ්ඨ පුරවැසියන්ට තමන් කැමති වෙලාවක් අන්තවාදයටත් ප්‍රස්තවාදයටත් උඩගෙඩි දුන්නොත් වැඩ වරදී පොලිසිය සීරුවෙන් රටේ නීතිය සලකන්නේ නැති සාලිට රටෙන්ම විරෝධය ග්‍රෑන්ඩ් පාස් හජීමාවත්තේ ගින්නකින් නිවාස 50කට හානි පොලිස් ප්‍රහාරයෙන් මියන්මාර් උද්ඝෝෂකයන් 38ක් මරුට COVID-19 ආසාදිතයින් 307 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත්තා. මේ අතර කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි ජේෂ්ඨ පුරවැසියන් සඳහා COVID-19 එන්නත ලබා ගැනීමට ස්වයංක්‍රීයව වේලාවක් නොමිලේ වෙන් කරගත හැකි බව නාගරික කොමසාරිස්වරිය පවසනවා. ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් 307 දෙනා අතරින් 25 දෙනෙකුම විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 282 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 50ක්. මතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 49 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කෙන් 47 දෙනෙකු හඳුනාගත්තා. සෙසු ආසාදිතයන් 136 දෙනා දෙවෙනි අනිකුත් දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබෙනවා. අදුදැස්සන වෙන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 84000ක්. ඉන් පුත්කලයන් 83218 දෙනෙකුම බෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව අදුදැස්සන වෙන විට මෙරටින් වාර්තා වන COVID-19 සමස්ත ආසාදිත සංඛ්‍යාව 87906ක්. 2732 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 84647ක්. කොරෝනා ආසාදිනේ වී සිටි වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 527 දක්වා ඉහළ ගියා. ත්‍රිවිධ හමුදා මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 106ක් තුල පුද්ගලයන් 10370 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 6918ක්. බැතර COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුල 2603 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දුන්නා. එනෝ 773011 දෙනෙකුට බෙවන විට එන්නත ලබා දී තිබෙනවා. කොළඹ නගර සීමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් සඳහා COVID-19 එන්නත ලබා ගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රීයව නොමිලේ වෙන් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk webbadwin echanneling.com webbadwin ho echanneling jangama yedu magin velawak win karagathe heki me sandaha kisindu ataramediyeku awashya nubana bawa nagarika komisaris neethignya roshini disanayaka mahatmi pavasanawa කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත නිසා රුධිරය කැටිගැසීමක් සිදුවන බවට සමාජයේ පැතිර යන මතය සත්‍යතාවයෙන් තොර බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය හසිත ද සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය හසිත ද සිල්වා සහ මහාචාර්ය නීලිකා මලවගේ යන මහත්ම මහත්මීන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සත්‍රාජධානිය මිලියන 20 ලං වෙන්න ප්‍රමාණයකට දීලා තියෙන එකේ 30 40ක් ලබා දීලා තියෙන ඇසසෙනක එන්නත රෝගියෙකුට එන්නතක් වූ ඖෂධයක් දුන්නාම ඕනෑම සංකූලතාවයක් එනවා නම් ඒක අපි වාර්තා කිරීමට තමයි අපි නිර්දේශ කරන්නේ. ඉතින් මෙවැනි අවුරුද්දයක් දෙනකොට එවැනි වාර්තා සිද්ධ වෙනවා. ඒ වෙන සංකූලතා උදාහරණයකට දැන් කියන රුධිර ලේ කැටගැසීම වගේ කියලා. ඒක එන්නතට සම්බන්ධ කළ හැකිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ දැනට තියෙන දත්ත අනුව එහෙම සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්නලා තියෙන්නේ. අදත් ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයන් නිකුත් කරලා තිනවා නවත්තන්න එපා එන්නත් කිරීම. මේක සාමාන්‍යයෙන් ලේ කැටගැසීම වෙන්න තියෙන ප්‍රවණතාවයේ තියෙන රෝගීන්ට හෝ ජනතාවට ඒක වෙනවා. අපි හිතමු අවුරුදු 50 60 70 80
මිනිසුන්ට ලේ කැට ගැසීමේ හෘදයා ආබාධ හැදීමේ අංශභාග හැදීමේ ප්‍රවණතාව තියෙනවා. එන්නතින් වැඩිවීමක් දකින්නේ නැහැ කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන්නේ. මේ එන්නත ලබා දුනොත් ඒව මතුවීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. නෑ. එහෙම කිසිම දෙයක් හොයාගෙන නෑ. නිර්දේශ තියෙන්නේ එහෙම තියන අයට තමයි විශේෂයෙන්ම මේක අවශ්‍ය වෙන්නේ. මොකද ඒ අයට වෛරසය වැළඳුනොතින් එක ආසාදිනීමේ තියෙන ප්‍රවණතාවය වැඩි දෙක එම රෝගයේ උත්සන්න වීම දරුණු තත්වයකට යාමට සහ මරණයට ළඟාවීමට තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක නිසා තමයි වැඩිහිටියාට මේක ඉස්සෙල්ලම ලබා දෙන්න ඕන කියලා කියන්නේ. ඒකයි මේගොල්ලන්ව ආරක්ෂා කරන්න. මුල් කාල සීමාව තුළ COVID-19 වෛරසයට හඳුනාගත්ත මේ එන්නත අලුත් ප්‍රභේදවලට සාර්ථකයිද? නැත්නම් ආයේ එන්නතක් ලබා ගන්න වෙයි. වෛරසය පරිණාමයට පත් වෙනවා. ඉතින් වෛරසය අර ඊට වඩා ඉක්මනට ප්‍රජනනය කරන හින්දා වැඩිපුර පරිණාමයට පත් වෙනවා. එතකොට අලුත් ප්‍රභේද ඇති වෙනවා. ඉස්සරට වඩා ශීඝ්‍රයෙන් පැතිරී යාමට හැකි වෙන්න පුළුවන්. කොරෝනා හැදිච්ච අයට නැවත බලපෑම් ඇති කරන්න පුළුවන් ප්‍රභේද මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණා කියලා රෝගය හැදීම කෙසේ වෙතත් දරුණු රෝග තත්ත්වය වැළඳීම සහ මරණයට පත්වීම දැන් අපි ඇත්තටම කොරෝනා වලට බය ඒකින්දනේ නැත්නම් මැරෙන්නේ නැත්නම් දරුණු රෝග වෙන්නේ නැත්නම් සෙම් ප්‍රතිස්සාවක් විතරක් හැදෙනවනම් අපි කොරෝනා වලට බය නැහැ. එතකොට මේ සියලු එන්නත් වලින් අලුත් ප්‍රභේද වලට ඒ ආරක්ෂාව ලබා දෙනවා. මේ අලුතෙන් තියෙන එන්නත් ඉතාමත් පහසුවෙන් අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් අපිට හිතනවා නම් අලුත් ප්‍රභේදයක් තියෙනවා මේ එන්නත දැන් වෙනස් විය යුතුයි. ඒ වෙනස් වෙච්ච මිලිකමලගේ මහාචාර්යතුමිය කිව්වාගේ අප්ඩේටඩ් එන්නත් තියෙනවා කියලා අපි කෙලින්ම නියාමන අධිකාරියේ නිර්දේශ ලබා දෙනවා මේ එන්නත ලබා ගන්න කියලා. ජනකොටස් අතර අසමගිය ඇතිවිය හැකි ආකාරයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලී සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ස්ථානවල පැවති වැඩසටහන් රැසකදී අදත් විරෝධය පළ වුණා. අසත් සාලී තමා මේ අන්තවාදයේ පෝෂණය කරන්න විශාල කාර්යභාරයක් කරනවා කියන එක අපිට පේනවා. ඒ නිසා මේ අසත් සාලීලා කරන්නේ සාමාන්‍ය මිනිසුන් අන්තවාදයට ගෙනියනවා, අන්තවාදයට ගෙනියලා ත්‍රස්තවාදීන් කරනවා. ඒ නිසා මේ අසත් සාලීලා වගේ අයවට විරුද්ධව නීතියෙන් ඉතා ඉක්මනින් කටයුතු කරන්න ඕනේ කියන එක තමයි අපි ඉතාමත් පැහැදිලිව ඉල්ලා සිටින්නේ. රටක තිබෙන්න ඕන එක නීතියක්. යම් යම් කණ්ඩායම් ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇති වෙන පරිදි ප්‍රකාශ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම තියෙන අපිට නෙවෙයි. ඒක බලධාරීන් ආණ්ඩුවට. රජයේ නීතිය අපිට වැඩක් නෑ. අපේ නීතිය ශර්යා නීතිය. අපි අසත් සාලට කියන්න තියෙන්නේ එහෙම ඕනනම් අසත් සාලට පුළුවන් ඒ නීතිය රජයේන රටකට යන්න. දැන් හරිනම් කරන්න ඕනේ අසත් සාලිව ඒ නීතිය රට රජයේන ඒ නීතිය නීතිය වෙච්ච රටකට පිටුවහල් කරන එක. ඔව් අසත් සාලි හිතේ ඇති එයා මේ වෙන රටක ඉපදිච්ච කෙනෙක් වෙන රටක ඉඳන් මේ කියන්නේ කියලා. ඒ නිසා කටවාචාල කමට කියපු ඒගොල්ලෝ අද ඇතුලේ ඉන්නවා. ඉදිරියේදී නීතියෙන් කටයුතු කරනකොට විඳවන්න වෙයි. ඒක නිසා අපි කියන මේ රටේ එක නීතියයි අසාස්සාලට නෙමෙයි ඕන කෙනෙකුට එක නීතියයි. ත්‍රස්තවාදය වැළැක්වීම පනත හා අදාළ ගැසට් පත්‍රයන්ට අනුකූලව අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අනුබල දෙන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. පෑලියගොඩ පොලිස් ස්ථානයේ මගින් මේ මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝගයක් මත පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා තිබුණා. අනාවරණය වී තිබෙන්නේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට. එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්යා ප්‍රදේශයේ සිට මෙහෙවනු ලබන අන්තවාදී මතධර්ම සංවිධානයක ගිණුමකට බැරවී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔහු යම් ආකාරයකට අන්තවාදී මත ප්‍රචාරය කිරීම මේ සඳහා මුදල් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ඊයේ දින පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය වෙත බාරගනු ලැබුවා. කොරෝනා වසංගතය හමුවේ මාස ගණනාවක් වසා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි 3ක අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා. සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අධ්‍යයන කටයුතු සිදු කරන ලෙසටයි දැනුවත් කර තිබෙන්නේ. පිට පළාත්වල පාසල් විවෘත කෙරුණද බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම ප්‍රමාද කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන්. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ලෙස 5, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අද සිට ආරම්භ කෙරුණා. සෙසු සියලු ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අප්‍රේල් 19 වෙනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සැලකිලි සංඛ්‍යාවක් පන්ති කාමරවලට පැමිණ සිටින්නේ පේනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පැමිණීම 100%ක්ම සම්පූර්ණ වෙයි කියලා. මොකද හේතුව ශිෂ්‍යයින්ට මේ වර්ෂය තුළ විභාගයක් සඳහා ඉදිරිපත් වීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන ඉතා කෙටි කාලය තුළ විෂය ආවරණය කරලා
මේ දරුවන් විභාගය සඳහා සූදානම් කළ යුතු වෙනවා. ගොඩක් සතුටුයි. සහභාගී වෙන්න බැරි පුතාලත් ඉන්නවනේ. ඒවා ඔක්කොම අපි ආවරණය කරන්නයි දැන් මේ සූදානමින් ඇවිල්ලා ඉන්නේ. පාඩංගඩ කරගත්තා Zoom class තියෙනද ප්‍රශ්නයක් උන්නේ නැහැ. ගොඩක් කාලෙකින් ඉස්කෝලේ ඉන්නේ දැන් ආසයි යාළුවන්ව බලන්නත් දැන්. ඉස්කෝල පටන් ගන්න ඕනේ. දරුවන්ගේ අධ්‍යාපනය එහෙම නැත්තම් කරගෙන යන්න අපහසුයිනේ. COVID කියන එකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි දැන් අත් වශයෙන්ම කියනවා නම් දරුවොත් ඒකට ඒ විදිහට පුරුදු වෙයි කියලා අපි හිතනවා. විශ්වාසයක් තියෙනවා පාසල ආරක්ෂකයා කියලා. අපි දෙමාපියන් වශයෙන් සහයෝගයක් මේ අවස්ථාවේ දෙන්න ඕනේ. එමෙන්ම ඉදිරි සියලු විභාග කටයුතු සැලසුම් කර ඇති පරිදි නියමිත දිනයන්වලදීම පැවැත්වීමට උත්සාහ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ. මේ අතර බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණිද හැකියක්මනින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කරනවා. වසරකට ආසන්න කාලයක් නිවසේ රැඳීම තුළ ළමයිත් බරපතල ආතතියක ඉන්නේ. දැන් මේක දුරු කිරීම සඳහා ඇත්තට පාසලට පැමිණීමේ වැඩපිළිවෙළක් අදන්න ඕනේ. අපි පැහැදිලිවම ඉල්ලීමක් කරන්නේ බස්නාහිර පළාතේ 5/11/13 සෙසු ළමයින්වත් යම්කිසි විදියක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ඇතුව කැඳවිය යුතුව තිබුණා. දැනුත් ප්‍රමාද නැහැ. අපි අධ්‍යාපන බලධාරීන්ට කියනවා මේ ළමයි කොටස් කරලා යම් ක්‍රමවේදයක් අනුව පාසල් ගෙන්නන්න. ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ අද අලුයම හටගත් ගින්නකින් නිවාස 50කට පමණ හානි සිදු වුණා. අද අලුයම 3ට පමණයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ. නිවාස 200ක් පමණ පිහිටා ඇති ප්‍රදේශයක එය හටගෙන තිබෙනවා. කොළඹ මහනගර සභාවේ ගෙනීමේ රට අටක දායකත්වයෙන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදීමට සමත් වුණා. මෙම ගින්න හේතුවෙන් නිවාස 50කට පමණ හානි සිදු ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කිසිදු ජීවිත හානියක් සිදු නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. දැන් පුවත් කිහිපයක් ලුහුඬින්. පූජ්‍ය කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ 49 වැනි ජන්මදිනයේ වෙනුවෙන් පුත්තලම ප්‍රදේශ අසරණ පියෙකු වෙනුවෙන් දවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. කරුවල ගස්වැව් ප්‍රදේශයේ කුඩා තහඩු මඩුවක ජීවත් වන මෙම පියා කොටුවේ පොඩි හාමුදුරන්ට හමු පැත්තේ අනුරාධපුරයේ දක්වා වැඩම කරන අවස්ථාවේදී මෙම පියාට දරුවන් 4 දෙනෙකු සිටින අතර දරුවන් 3 දෙනෙකුම සාමණේර හිමිවරුන් වීම විශේෂත්වයක්. බ්‍යතර පූජ්‍ය කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ජන්මදිනයේ වෙනුවෙන් මහා සංඝරත්නයේ විශේෂී සපිරිකර සහිත දානමය පින්කමක් පිරිනැමීම කැලණි මුල්ල සදහම් පියස මාපිය මැදස්ථානයේදී සිදු කෙරුණා. ලේදන් දීමේ ව්‍යාපාර පෙළ සිටුවීම ඇතුළු සමාජ සත්කාර රැසක් උන්වහන්සේගේ ජන්මදිනයේ වෙනුවෙන් සංවිධාන කර තිබුණා. පිළියන්දල ජාලියකොඩ සියාකා සුපිරි වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීම අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආහාර පාන ඖෂධ සුවඳ විලවුන් ඇතුළු නිවසට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මෙම ස්ථානින් මිලදී ගත හැකි. ඉඩම් කොමිසම ගමට යන තේමාවෙන් ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමේ ජංගම සේවයක් මහනුවර උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, ඉඩම් කොමිෂන් සභාවේ සභාපති දිලන්ත විජේසිංහයන් මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඊතෙක්ව සිටියා. මහව අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසලක් වන රාව ඇල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම් ලබන දරුවන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට 86 අපි සංවිධානය කටයුතු කළා. තෝරාගත් දරුවන් 20 දෙනෙකු සඳහා උපකරණ පිරිනැමුණු අතර ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිලැඳුම් පිරිනැමීමද සිදු කෙරුණා. එක් දරුවෙකු සඳහා රුපියල් 5000කට වැඩි වටිනාකමකින් යුත් උපකරණ කට්ටලයක් ලබා දීමටයි 86 අපි සංවිධානය කටයුතු කර තිබුණේ. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. අප යළිත් හමුවන්නේ පෑන් පෑපුවත් සමඟ. සුබ දවසක්.